नवता तुप मन गेसिन आयतिहासंत यूट्यूब चैनल लेकिन मेते का आयतिहासंत यूट्यूब चैनल लेकर सब्सक्राइब करने ता अदम सब्सक्राइब करन ये वाकिंग बेल आइकन ने क्लिक करन मां कता करन गेन अद आउटलुक जन अपि आउटलुक लेसन नंबर 1 इंदा 6 एन कं लेसन वसेन मम करा मम अद बलापुरतु नमे ओक्कम लेसन टिक एक वीडियो एकट गेन्न गेन लव कटेर පහසෙම එකේ ඉඳන් ඒ කියන්නේ ලෙසන්ස් 6ම ඔකට තනි වීඩියෝ එකකින් බලා ගන්න. ඉතින් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා Outlook වල තවත් අලුතෙන් දෙයක් ඔකට හඳුන්වා දෙන්න ඉදිරි වකවානුවේදී තව අලුත් අප්ඩේට්ස් වගේක් එක්කෙන මොනවද තියෙන්නේ කියලා මම ඒ ගැන ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් අපි ආයිට කොහොමද අපි pop email එකක් create කරගන්නේ ඒ වගේම exchange email එකක් create කරගන්නේ කොහොමද ඒ වගේම address book එකට කොහොමද අපි email එකක් අපි excel file එකකට ගිහිල්ලා තියෙන ආපු email එක address එක excel file එකට අපි CSV එකක් විදිහට export කළා අපි ඒක import කළා address book එකට එතකොට ඒකම අපි කොහොමද file එකක් ඒ කියන්නේ PSD file එකක් damage වුණාම කොහොමද අපි ඒක repair කරගන්නේ signature කොහොමද අපි create කරලා දාගන්නේ අපි මේ වගේ basic ටික ඒ කියන්නේ මූලික අවශ්‍ය වෙන කරුණු ටික ඒ කියන්නේ outlook එක අපිට වැඩ කරන් යන්න පුළුවන් වෙන ආකාරයේ අවශ්‍ය වෙන දේ කරුණු ටික අපි කතා කරා ඉතින් ඒ සියලු දේ තනි වීඩියෝ එකකට මම ගෙනල්ලා ඔය කට්ටියට සම්පූර්ණ ඒ කියන්නේ ඒ තනි වීඩියෝ එකේ මුලින් සිට අවසන් lesson number 1 එක ඉඳන් 6 දක්වා ඔකට Outlook එක ගැන බලා ගන්න පුළුවන්. ඉතින් නැවතත් කියන්න ඕනේ ඒ වගේම අලුතෙන් තව වීඩියෝ කීපයක් මම ඉදිරිපත් කරනවා Excel වලත් Word වලත් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ කීපයක් lessons කීපයක්. ඉතින් ඒක නිසා ITASANT YouTube channel එක ඔකට subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න, ඔකට comments තියනවනම් ඒවා යොමු කරන්න. අනිවාර්යයෙන්ම එහෙනම් අපි මේ Outlook lesson number 1 එක ඉඳන් 6 වෙනකම් කරපු ඒ පියවර අපි තනි වීඩියෝ එකකින් ඔබට සලස්සනවා මේ වීඩියෝ එකෙන් සිදුවන්නේ අන්නේයි එහෙනම් නැවතත් ඔබට කියන්නේ ITASANT YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න ITASANT Outlook පිළිබඳව කතා කරන්න. ඉතින් Outlook ගැන කතා කරන්න කලින් අපි Outlook පියවරෙන් පියවරට මම ඉදිරියට කරගෙන යනවා. කොහොමද අපි මේ ලැක් කන්ෆිග් කරගන්නේ? Address book එක send මේ ගැන අපි කතා කරනවා ඉදිරියේ. කොටස් වශයෙන් මම කොටස් 3කට 4කට වගේ බෙදලා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ITASANT YouTube channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න bell icon එක click කරන්න අලුත් වීඩියෝ එකක් upload විගසම දැනගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම Outlook කියන්නේ මොකක්ද කියලා බලමු. Outlook කියන්නේ Microsoft එකේ ආයතනයෙන් අපිට email access කරන්න. උදාහරණයක් වශයෙන් මේ ගොඩක් use කරන companies වල schools වල ඒ වගේ. මොකද कंपनी ये तीनों ऑन मेल लगा, एक ऐने कंपनी एक गत्त, एक कंपनी ये तीनों मेल एड्रेस लगा, एक अट्टी परचेस कर लगा ना मेल एड्रेस लगा, फिर ये तो कोड एक अट्टी हमेले वेब मेल लग रहे हैं ना ये लाये एक अट्टी आउटलुक के तमाम यूज कराने, ये तो कोड मामा तक खता कराने ने मामा आउटलुक के मामा कंफिगर आगा ने मेल मामा कटी पेन्ना ने अपे जीमेल लग अकाउंट एक कोहमद Outlook එකට කන්ෆිග් කරගන්න හිටියා මම කියලා දෙන්නේ යන්නේ. ඉස්සෙල්ලා අපි ඊට කලින් අපි දැනගන්න ඕනේ Outlook එක කන්ෆිග් කරන්න ඉස්සෙල්ලා මේකේ තියෙන port 40.
IMAP කියලා පෝට් එකක් තියෙනවා, POP3 කියලා පෝට් එකක් තියෙනවා, SMTP කියලා පෝට් එකක් තියෙනවා. ඉතින් මම Outlook එකේ ඒ ගැන ඉස්සෙල්ලා මුලින්ම Outlook වල කතා කරන්න තමයි මම කැමති මේ පෝට් එක. මොකද මේ පෝට් එකෙන් තමයි සර්වර්කට මේ සර්වර්ත් එක්ක සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ. ඒතකොට මොකද මේ IMAP කියන්නේ? මොකද මේ POP3 කියන්නේ? මොකද මේ SMTP කියන්නේ කියලා අපි බලමු. මුලින්ම මම ඔයාලට POP3 කියන එක ගැන ප්‍රොටෝකෝල් එක ගැන මම කතා කරන්න. POP3 කියන ප්‍රොටෝකෝල් එක කියන්නේ Post Office Protocol. ඉස්සෙල්ලාම තිබි POP3 කියලා. ඒක අලුත් එක ප්‍රොටෝකෝල් එක අලුතෙන් නේද POP3 කියලා ආවේ. එතකොට මේ POP3 කියන ප්‍රොටෝකෝල් එක වෙන්නේ අපි මේ POP3 එකෙන් කරන mail receive කරන එක. උදාහරණයක් වශයෙන් ඔයාගේ Gmail එකේ තියෙන mail ටික අපේ computer outlook එකට බාගත කරනවා. ඒ කියන්නේ download කරා ගන්නවා. මම මේ ගැන තවත් කතා මේ post office protocol කියන්නේ අපි post office එකකින් ඉඳන් ලියුමක් අපේ ගෙදරට එනකොට ඒක post office එකේ තියෙන අපේ ගෙදරට අපේ අතටම ලැබෙනවා. අන්න ඒ වගේ ඔයාගේ Gmail එක මේ mail server එක ඔයා Gmail කියලා හිතාගත්තොත් මේ Gmail එකේ වාට ආපු mail එක ඔයා කෙලින්ම ඔයා computer Outlook එකට ගබඩා කරා ගන්නවා. එතකොට මෙතනට ගිහිල්ලා තියෙන ඉඩ අපිට අපේ Gmail එක 15 GB අපිට දීලා තියෙනවා. එතකොට අපිට 15 GB වලට වඩා ගියපන් පස්සේ අපිට මොකද වෙන්නේ? පරණ emails ටික අයින් කරන්න වෙනවා. නමුත් මේ POP3 කියන account එක protocol එක use කරද්දී වෙන්නේ මොකද්ද? අතන තියෙන Gmail automatically එතනින් අයින් වෙලා මෙතන download වෙනවා. ඒ කියන්නේ අපේ Outlook එකේ download වෙනවා. හැබැයි එතෙන්දී අපිට කාලපරාසයක් දෙන්න පුළුවන්. දවසක්ද, දවස් දෙකක්, දවස් 10ක්, ඒ කියන්නේ අපිට මේ mail server එකේ තියන්න පුළුවන් යම් කිසි කාල සීමාවක් තියෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු කොච්චර period එක මෙතන තියන්න පුළුවන්ද කියලා. server එකේ mail එක temporarily. එතකොට මේ POP3 එකෙන් වෙන්නේ කියන්නේ post office protocol කියන එක. ඒ කියන්නේ mail server එකේ ඉඳන් mail එක කෙලින්ම download වෙනවා අපේ outlook එකට. ඊළඟට අපි කතා කරමු IMAP කියන එක. IMAP කියන්නේ internet message access protocol. දැන් මෙතෙන්දි වෙන්නේ ඔයාට කොහේ හරි නම් access කරන්න පුළුවන්. නමුත් මේ mail එක අපි outlook එකේ config කරාට outlook එකට ඒක download වෙන්නේ නැහැ. මේක mail server එකේම රැඳිලා තියෙනවා. ඒක අර කවදා හරි අපේ mail server එකේ limited ප්‍රමාණය වැඩිනම් පස්සේ අපිට පරණ emails ටික delete කරන්න ඕන. නමුත් ගොඩක් companies වලදී ඒකට quota එකක් සමහර තැන්වල quota තියෙනවා. quota 100 GB, 25 GB, නැත්නම් 250 MB, එහෙම නැත්නම් unlimited කියලා. අන්න unlimited තිබ්බත් ඒකට ප්‍රශ්නයක් නැහැ මේ internet message protocol එක යූස් කරා. කියන්නේ IMAP එක යූස් කරා. ඉතින් IMAP එකේදී වෙන්නේ mail එක මේ කියන්නේ Gmail එකෙම තියෙනවා. නමුත් මට Outlook එකෙන්ම receive කරන්න පුළුවන් එන mail එනවා. receive වෙනවා. මට Outlook එකේ ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා SMTP. SMTP mail ගැන තමයි ඊළඟට මම කතා කරන්න යන්නේ. එතකොට මේ SMTP කියන්නේ Simple Mail Transfer Protocol. එතකොට මේ SMTP එකෙන් වෙන්නේ අපි mail එකක් යවන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි Outlook එකේ ඉඳන් server එකට යන port එක තමයි මේ SMTP කියන්නේ. send port එක තමයි SMTP කියන්නේ. එතකොට අපි බලමු අපේ Gmail එකේ මොකද්ද මේ IMAP එකේ POP එකේ SMTP port settings මොනවද කියලා අපි බලමු. මෙතෙන්දී අපි incoming mail server එක අපි IMAP කියලා ගත් මුලින්ම මේ IMAP server එක අපි හඳුන්වනවා imap.gmail.com කියලා තමයි අපි දෙන්නේ. එතකොට ඒකේ port එක ඇවිල්ලා port forwarding එක ඇවිල්ලා 993 SSL කියන port එක තමයි. outgoing mail port එක දැන් අපි කතා කරන්නේ SMTP කියන එක. ඒක ඇවිල්ලා smtp.gmail.com SMTP .gmail.com තමයි port එකේ address එක. incoming mail එක address එක ඇවිල්ලා imap.gmail.com outgoing mail එකේ address එක ඇවිල්ලා smtp.gmail.com.
ekip address ekip port ekak apita confirm 465 ekai 587 meten di api port ekak 465 kiyala dammat ekak port address ekak api ek ssl walin tamai pennanna one 587 kiyala api port ekak dammat tls walin tamai pennanna one ඊටස අපි pop එකට ආවා මේ pop එකේදී අපේ ඒත් මෙතෙන්දි බලන්න හොඳට බලන්න mail address එක වෙනස් වෙනවා imap@gmail.com කියලා මෙතෙන්දි pop එකේදී මේක change වෙන්නේ pop කියලා තමයි අර අතන imap කියන .gmail.com එතෙන්දී port address එක ඇවිල්ලා 995 port එක address එකේ port එක ඇවිල්ලා 995 එතකොට ඒක ssl enable කරලා තියෙන්න ඕනේ smtp එක same අතෙන්දි smtp@gmail.com මෙතෙන් outgoing එකෙත් smtp මෙතෙන්දිත් අපිට 587 හරි 465 අපිට use කරන්න පුළුවන් මේ ඇවිල්ලා මම gmail එක තමයි configure කරන්න කියලා මම gmail එකේ මේ pop සහ imap කියන settings ටික තමයි මේ පෙන්නේ මේක අපිට අපිටම ඔයාලට gmail hotmail yahoo මම උදාහරණ Yahoo එකක පෙනෙන වාර Google එකට ගිහිල්ලා වාර search කරන්න පුළුවන් Yahoo Mail Outlook settings කියලා. එතකොට වාර දෙන මෙතෙන්දී අපිට මේ ක්ලික් කරත් එහෙම. මම මේ already open කරලා තියෙන්නේ. මම ක්ලික් කරන්න. එතකොට මට මේකේ settings ටික පෙන්වනවා. මේකේ IMAP mail setting එක පෙන්වනවා. server එක මොකද්ද? address එක. imap.mail.yahoo.com port එක 993 yes SSL. එතකොට SMTP එක මොකද්ද කියලා පෙන්න SMTP එක තියෙන්නේ smtp.mail.yahoo.com ඒකේ port එක මේ මෙතෙන්දි මට කියන්න ඕන ඔයාලට pop එක උනත් මෙතෙන්දි එන්නේ මේ imap කියන දැන් pop වෙනවා මෙතන අර විදිහටම port එක එන්නේ එකෙත් 995 right තවත් කින් පෙන්නන්න මෙතින් මේල pop එක Yahoo එකේ pop setting එක එතින්දි 995 SMTP කොහොමද වෙනස් වෙන්නේ ඒ port එකේ කිවිදෙම address එක යන්නේ අතින් pop.mail.yahoo.com port address එකල 9 port එකල 995 ඒක SSL enable කරලා තියෙන්න ඕනේ එහෙනම් කරා ගන්න ඕනේ කියලා එහෙනම් මම අද කරන්න යන අපි මම මුලින්ම mail එක configure කරන අදවසේ නමුත් ක්ලික් කරන්න මගේ Gmail එක. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ මගේ Outlook එක. මම මේ task bar එකේ shortcut එකක් දාලා තිනේ. එහෙම නැත්නම් අපි start menu එක click කරලා Outlook. මම Outlook ඒ කියන කොටිය තියෙන plan 2010, 2013, නැත්නම් 2016, නැත්නම් 2019. මම 2016 තමයි machine එක තියෙනවා. දැන් ඔකට Outlook එක configure කරන්න යනවා. මුලින්ම අපි Outlook එක ක්ලික් කරපුවාම අපිට නම් මෙතන වෙල්කම් නෝටිස් එක. ඊට පස්සේ අපි මෙතන next කරන්න තියෙන්නේ. ඊට පස්සේ do you want to set up Outlook connection email account? එතකොට අපි yes. ඊට පස්සේ තියෙනවා මෙතෙන්දි auto account setup එකක් තියෙනවා, manual setup එකක් තියෙනවා. මම මෙතෙන්දි manual setup එකක් කරන්න යන්නේ. මම පස්සේ කට්ටිය කතා කරන මේ auto account setup එක. මේක අපිට කියන exchange server එක, mail server එකක් කියලා. ඒක කොහොමද අපි කන්ෆිග් කරගන්නේ කියලා මම ඊළඟ අවසන්දි මම කියලා දෙන්න ඊළඟ වැඩසටහනකදී අද අපි මැනුවලි සෙටප් කරමු pop3 account එක මුලින්ම මම මේ මැනුව එකෙන් දැන් ක්ලික් කරලා next ඊට පස්සේ මට අහන මෙතන outlook for මෙතෙන් මට පුළුවන් exchange mail එකක් විදියට pop o imap මම මේ pop o imap කියන තැන ක්ලික් කරනවා දැන් මේ වගේ තමයි කටි කම්පැනි මට කියන්නොත් කම්පැනි මේ ඊමේල් එක කන්ෆිග් කරනවා නම් ඒ කම්පැනි ඊමේල් එකේ තියෙන ඔයාලගේ pop pop එකයි නැත්නම් imap එක හරි smtp ඒ ports settings මොනවද කියලා බලා ගන්න. මම next කරනවා. මෙතෙන්දි මගේ name එක type කරන්න ඕනේ. මෙතෙන්දි email address එක ටයිප් කරන්න ඕනේ මොකද්ද ඊමේල් ඇඩ්‍රස් එක කියලා.
ඊමේල් එක අපි ටයිප් කරගත්තා. ඊට පස්සේ මට මෙතන දෙනවා incoming mail server එක. මගේ incoming mail server එක ඇවිල්ලා pop@gmail.com. මේක මෙතනට දෙන්නවා. මගේ outgoing email එක ඇවිල්ලා smtp@gmail.com. ඊට පස්සේ මම මෙතන මගේ email එකේ password එක ටයිප් කරන්න ඕන. ඊට පස්සේ අපි මේ port එක setup කරන්න ඕනේ. මේක යන්න ඕනේ ඊපස්සේ more settings. More settings කියන තැන ගිහලා click කරපුවාම අපිට my general එකේ my mail එක පෙන්වනවා. ඊට පස්සේ මෙතන outgoing server එකේ my outgoing mail server එකේ මම මෙතන tick එක දාන්න ඕනේ. ඊට පස්සේ advanced කියන තැනට යන්න ඕනේ. අන්න මෙතෙන්දි තමයි අපි අපේ pop එක ඔක්කොම setup කරන්නේ. එහෙනම් මොකද මෙතන pop එක out pop 3 එක 995 කියන port එක change කළා. මෙතන SSL වලට port එක change කරා ගන්න ඕනේ. එතකොට මේකේ outgoing එක මට තියෙන්නේ 587 එක port එක. එහෙනම් මම මෙතන change කරා ගන්නවා, type කරා ගන්නවා 587. ඊට පස්සේ මම මෙතන මේ චේන්ජ් කරනවා TLS කියන මෝඩ් එකට. ඊට පස්සේ ඔයාලා පේනවා මෙතන ඩිලිවරි. මෙතන මගේ ඩිලිවරි මේල් එක මට එක දවසක් තියන්න පුළුවන් මේල් එකේ. එහෙම නැත්නම් බලමු මැක්සිමම් කොච්චර දවස් අපිට මේල් එකේ තියාගන්න පුළුවන්ද අපේ මේ pop එක. දින 100ක් අපේ mail එකේ අපි pop account එකේ තියාගත්තාම temporarily මගේ original mail server එකේ mail එක තියාගන්න පුළුවන්. එතකොට original mail server එකෙන් mail එක delete වෙන්නේ නැහැ. ඒකේ copy එතන තියෙනවා. මම දවස් 14 default වෙන 14 අපි 14 තවර කැමති ගන්න change කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕන්න අපි මෙතන tick එක අපි දැන් හරියට ලිව්ව කොපි මැසේජ් ඔන් ද සර්වර් කින් තන මේ ටික් එක අයින් කරලා තිබ්බත් එහෙම අපේ මේල් එක මෙහෙන් ඩවුන්ලෝඩ් වුණ ගමන් ඒක කෙලින්ම නැතිලා යනවා. මම ඒක තියන එක කොපියක් එකෙන් තියන්න ඕනේ නේද මම මේක තියන දැන්ට. ඊළඟ මම ඕකේ කරනවා. ඊට පස්සේ මට පුළුවන් මේක මේ ටෙස්ට් account settings කියලා තියෙනවා මෙතන. මම එතන ක්ලික් කරනවා. මෙතෙන්දි මට දැන් එනවා ගැටලුවක් එනවා. මගේ password එක හරි pop mail එකේ මොකක් හරි වරදක් තියෙනවා කියලා. එහෙනම් අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මොන මොකද්ද අපේ Gmail එකට අපි log වෙන්න ඕන. Gmail එකට log වෙලා අපිට මෙතෙන්දි අපේ Gmail එකෙන් Outlook එකට mail එක receive වෙන්න අපිට Gmail එකෙන් අපිට convert කරගෙන ගන්න වෙනවා password එක. මොකද අපේ Gmail එකට අපි normal account මේ login වෙන password එක support කරන්නේ අපි මේ වැඩ කරන device මේ laptop එකට වෙන්න පුළුවන්. මොකද අපි use කරන මේ අපි නැත්නම් desktop එක කරෙන්න පුළුවන්. මේක ඒකට එතනින් අපිට දෙනවා generate කියලා password එක. ඒ password එක දුන්නහම තමයි අපිට Outlook එකට mail එක වැඩ කරන්නේ. අපේ normally අපේ තියෙන password එකෙන් log වුණාට වැඩ කරන්නේ නැහැ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අපි settings වලට ගිහිල්ලා manage your google account එකට දැන්ට ගිහිල්ලා security කියන තැන click කරලා ඊට පස්සේ තියෙනවා app password කියලා sign in to google app password කියලා අපි එතන click කරන්න ඕන. මෙතනදි click කරද්දී අපි දෙන්න ඕනේ අපි මේ normal يعني අපි google එකට login වෙන password එක එය වෙරිෆයි කරා ගන්නවා. ඊට පස්සේ මෙතන මට සිලෙක්ට් කරන්න ඕනේ මගේ ඩිවයිස් එක මොකද මම මේල්. ඊට පස්සේ ඩිවයිස් එක මම මෙතන iPhone, iPad, BlackBerry, Mac, Windows Phone නැත්නම් අද නැත්නම් Windows Computer මම මෙතන Windows Computer. ඊට පස්සේ මෙතන තියෙනවා generate කියලා. මේ generate කියන එක ක්ලික් කරපුවාම
අපිට password එකක් පෙන්වනවා. ඒ password එක තමයි අපි අරගෙන mail එකට දාන්න ඕනේ. ඊට පස්සේ password එක අරගෙන මෙතන done කියලා තියෙනවා. Done කියන තැන click කරන්න. Click කරපුවාම අපිට ඒ password එක add කරන්න පුළුවන්. එහෙනම් අපි ගත්ත password එක අරගෙන අපි දැන් බලමු අපේ mail එක වැඩ කරන හැටි. තමන් මෙතන මේ අපේ mail එකේ password එක වැඩිද මතන okay කරලා මම මෙතන stop කරන service එක කරා මෙතන cancel කරලා දැන් close කරන්න. දැන් මම මෙතන අර password එක අපේ අයින් කරලා මම දැන් copy කරගත්ත password එක මම control v press කරලා මම මෙතන දීලා මම දැන් test කරන mail එක බලමු. ඔව් pop එක complete, incoming mail server complete, send එක complete. දැන් මම close කරා. Mama next kara, ay na wasara, kara na watak, ay api mail leka, ati na pikes kara laban api mail portik wada kara not kini kita ma ibalan ni, muda ay meten te me finish kara ten ten de kari ngap balan no, balan do, na watak api meten close kini koban, ito pasi ena ilang ri window ke, ina finish kini ten klik kara ne, finish kini pom pasi api, outlook ke open ni no, ito rumagi mail. Server එකේ තියෙන mail ටික මෙතනට download වෙනවා. ඔයාලා පහල පේනවා මේ තියෙන receiving message කියලා. ඒතර මේ emails ටික download වෙගෙන එනවා. එහෙනම් ඔයාලා තේරෙන්න ඇති කොහොමද Outlook එකේ කොහොමද අපේ mail එක config කරගන්නේ කියලා. අද මම Gmail එක config කරගෙන තමකට කියලා දුන්නේ. ඉදිරියේදී මම කියලා දෙනවා exchange mail එක කොහොමද අපි config කරගන්නේ ඊළඟ වැඩසටහනේ. ඉතින් නැවත අලුත් ඒ Exchange mail server king අපි මොන ගහනකම් අදින් ඔබ සමු ගන්නවා. මෙතෙක් IT අසන්ත YouTube channel එක ඔබ කට්ටිය subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. bell icon එක click කරන්න අලුත් video එක upload වෙකසම ඔබ කට්ටිය දැනගන්න පුළුවන් වෙනවා. බොහොමත් ස්තුතියි. Suba dawasa, nata tugu munike sini, IT Asanta YouTube channel leke, ada pi kata karna outlook lesson number 2 ke, outlook exchange mail la kohom da create kara gani kela, api kaling wadi saka napi igena gata kohom da pop account da create kara gani kela, era gema port gena put da protocols gena kene email la kata kara outlook kula, ada pi kata karna exchange mail la kohom da create kara. ඉතින් ඊට කලින් මම කියන්නේ මෙතෙක් ආයතනත YouTube channel එක කවකව subscribe කරලා නැත්නම් අද මම subscribe කරන්න. ඔයගෙන් bell icon එක click කරන් අලුත් video එකක් upload වෙකසම කට දැනගන්න පුළුවන්. ඉතින් ඊට කලින් මම කට්ටියට කියන්න කැමති අන්න අපි Outlook එක, Gmail එක, Yahoo, iCloud දක්ුණත් අපිට Outlook එක කොහොම create කරගන්න කියලා. ඒක කොහොමද IMAP app, Exchange app කොහොමද අපි create කරගන්නේ කොහොමද කියලා තියෙන සම්පූර්ණ විස්තරයක් ඒ document එක මම Halin tino iko kati download kara gan plan iling kike klik kala oka ti pahasin pe download kara gan plan i document iko kati tiga zaga tino iting api ada exchange mail le gan kata kan kaling api pop pe gan ai pod dama mu mata kano mirin di pop email le kiti ben ni api PST kila file le atama create ni pop format te kedi etendi ben ni api pop pe kedi anuaring ni api email le kiti ni mails api computer kada download de no ඒ download නම් පස්සේ සම්පූර්ණයෙන්ම අපි දින ගණක වේදාකව එකේ ඉඳන් දින 100 දක්වා දයන් පුළුවන්. ඒ අපි දෙන කාල සීමා default වෙන්නේ 14යි. ඒ කාල සීමාවේ තියෙන mail ටික අපි computer download වුණාන් පස්සේ අපි mail server එකේ ටික ඉවත් වෙනවා. එතකොට අද අපි කතා කරන්නේ exchange mail එකක් ගැන. Exchange mail එකේදී කවදාක්වත් අර pop එක වගේ නෙමෙයි PST file එකක් නෙමෙයි create වෙන්නේ. OST කියලා file එක temporary file එකක් තමයි create වෙන්නේ. මෙතෙන්දී අපි ඊමේල් එකේ සර්වර් එකේ තියෙන ඊමේල් ටික අපිට ඩිස්ප්ලේ වෙනවා. නමුත් ඒ ඊමේල්ස් කම්පියුටර් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේල් සර්වර් එකෙන් ඉවත් වෙන්නේ නැහැ. අපි ඩිලීට් කරන්න ඉවත් වෙන්නේ නැහැ. ඒතකොට අනිත් එක තමයි අපිට මේල් සර්වර් එකේ තියෙන මේල් අපිට මේ
පහුගේ මේල් බලා ගන්න ඕනේ නැත්නම් අපිට ඒක සති 3ක මේල්ද සති අලුතෙන් එන මේල් ටික විතරක්ද අපි Outlook එකේ තියාගන්න ඕනේ පෙන්ඩ් නැත්නම් අපිට ඔක්කොම මේල් ටික තියාගන්න ඕනද ඒ කියන්නේ අපි පටන් ගත් ඊයරකින් නම් තියෙන මේල් ටික ඔක්කොම තියාගන්න ඕනද පෙන්ඩ් ඩිස්ප්ලේ එකට නැත්නම් සති 3කින්ද මාසෙකින්ද අවුරුද්දක මේල් විතරද පෙන්ඩ් තියන්න ඕනේ ඒ කියන්නේ එතකොට අපිට මේ Outlook එකේ පෙන්වන්නේ අපි මේල් සර්වර් එක ඔක්කොම තිබ්බත් අද දින ඉඳන් තියෙන අපි දෙන අපි දවස් තුන අද දින ඉඳන් දවස් තුනක තියෙන මේල් ටික විතර අපිට Outlook එකේ පෙන්වන්නේ. ඊට කලින් තියෙන මේල් ටික පෙන්වන්නේ නැහැ. අපිට මාසෙක දුන්න අද ඉඳන් මාසෙක පිටිපස්සේ තිබ්බ මේල් ටික විතරයි පෙන්වන්නේ. ඒතකොට හෙට අපි හිතමු අද ඇවිල්ලා 25 කියලා. ඒතකොට මට පෙන්වන්නේ ජනවාරි 26 ඉඳන් අද වෙනකන් තියෙන මේල් ටික විතරයි. හෙටට යනකොට මට පෙන්වන්නේ ජනවාරි 27 ඉඳන් පෙබරවාරි 26 වෙනිදා වෙන මේල් ටික විතරයි මට පෙන්වන්නේ. එතකොට මට ඕල් කියලා තිබ්බත් අර සීලු මේල් ටික එදා අපි කවදා ඉඳන් තිබි අපේ මේ මේල් එක පටන් ගත්ත දවස් ඉඳන් කොහමද තිබි මේල් ටිකම අපිට ඩිස්ප්ලේ කරනවා. එහෙනම් අපි කොහොමද කියලා බලමු. එක්ස්චේන්ජ් මේල් එකක් ක්‍රියේට් කරලා හරි ලේසි හරි පහසුයි. මෙතෙන්දි මම Outlook එක ප්‍රොෆයිල් එක ඕපන් කරද්දී Outlook එක ක්ලික් කරද්දී මගේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරන්න අහනවා new profile එක. මොකද මම කලින් මේකේ pop account එක හදලා තියෙන දාම මම ඒක pop account එක මම delete කරා. ඊට පස්සේ මම මේල් යන්න තින්ද ප්‍රොෆයිල් නේම් එකක් දෙන්න ඕන මම ඊින්දම දෙනවා new hotmail ඊළඟ ඕකේ බටන් එක ක්ලික් කරනවා මට මේ කලින් වෙන අපේ අර විසඩ් එකට එන්නේ අපි pop එකේ ගියදී අපි මෙතෙන්දි menu එකෙන් දැන් ක්ලික් කරලා අපි next කරේ නමුත් අපි මෙතන email කියලා account එක තියෙනවා මෙතෙන් තමයි අපි exchange mail එක අපි direct exchange mail එක create කරන හැටි තමයි මෙතන තියෙන්නේ මම මෙතන මගේ ඊමේල් එක ඩිස්ප්ලේ කරන්න ඕන නේම් එක මම ටයිප් කරනවා ඊට පස්සේ මගේ ඊමේල් එක මගේ හොට්මේල් ඊමේල් account එක මෙතනට ඇතුළත් කරනවා ඊමේල් එක අපි මෙතනට ඇතුළත් කරනවා අපේ හොට්මේල් එකේ අපි මොකද්ද තියෙන අපේ ඊමේල් එක කියලා ඒ ඊමේල් එක මම දැන් මෙතනට ඇතුළත් කරනවා ඉන් පස්සේ මගේ පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න ඕනේ. මගේ ඊමේල් එකේ තියෙන පාස්වර්ඩ් එක මම ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ re-entry කරන්න ඕනේ නැවතත් මේ පාස්වර්ඩ් එක. ඊට පස්සේ next button එක click කරන්න. ඊට පස්සේ මගේ මේල් එක configuration ටික යා චෙක් කරා ගන්නවා ඊට පස්සේ නැවතත් මගේ password එක confirm කරන්න ඕනේ යාලට mail server එකත් එක්ක මෙතෙන්දි මතක තියාගන්න ඕනේ ඔයාලා මෙතන මේ remember කියන තැන මේ credential එකේදී මේ remember කියන තැන මම ටික් එක දාලා තිබ්බත් මගේ නිතරම අහන්නේ මම නැත්තම් හැම වෙලේම Outlook එක open close කරලා open කරන හැම වෙලේම මට password එක දෙන්න ඕනේ මම ඒකෙන්ද මේ remember එක දාලා තියෙනවා මම ඕකේ කරනවා ඊට පස්සේ you must restart your outlook as a changes to take effect කියලා මැසේජ් එක නේද ඊට පස්සේ ඕකේ කරන් තියෙන්නේ ඊට පස්සේ login server එකේ හැම එකකම right click කරන කියන අපි mail එක configuration සියල්ල සාර්ථකයි කියන එක දැන් මම මෙතන finish කියන එක click කරන්න ඊට පස්සේ මගේ Outlook එකට මගේ ඊමේල් එක ඩවුන්ලෝඩ් වෙනවා. නැවතත් මම කට් මතක් කරනවා මෙතෙන්දී out exchange mail එකේදී create වෙන්නේ OST ෆයිල් එකක්. pop එකේදී අපි create වෙන්නේ PSD ෆයිල් එකක්. මම නැවත මෙතන ෆයිල් වලට ගිහිල්ලා මම මේ මේල් ටික ඩවුන්ලෝඩ් වෙනකම් මෙතන අපේ exchange මෙතන පෙන්නවා connect Microsoft Exchange කියලා. මම ෆයිල් වලට ගිහිල්ලා මගේ මේ මේල් account එකේ පෙන්නන මෙතන exchange mail එකක් කියලා. එතකොට මගේ මෙතන mail box එක මගේ mail box එක මට තියෙනවා 15 GB තියෙනවා. ඒක මම use කරලා තියෙන කොච්චරද කියලා පෙන්නනවා. ඊළඟට මම මේ වට පෙන්නන්න මේකේ කට්ටියට මේ account settings වලට ගිහිල්ලා account settings වලට ගිහිල්ලා මගේ මේ email එක උඩ double click කරපුවාම මට මේ වගේ
පේජ් එක ඕපන් වෙනවා. ඒකේ මගේ ඊමේල් එක තියෙනවා. මේල් කීප් ඔෆ්ලයින්. දැන් මගේ මාස 12ක තියෙන මේල් ටික තමයි පෙන්වන්නේ යාලා. ඒ කියන්නේ මාස 12ක පිටපස්සේ නම් තමයි පෙන්වන්නේ අද වෙනකම්. මට මේක මම මේ මෙතනින් 3 days මම මේ මුල්ට ගත්ත 3 days වගේ තියෙන්නේ. මම මේක ගන්න ඕල්. ඕල් කළා next කරන්න finish කරන්න. එතකොට මට පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් මේල් මෙතනද පෙන්නනවා. මේල් සර්වර් එකේ පෙන්නන විදිහට. අද මම මේක ට්‍රිප් එකට පෙන්නන මේ data file එක හැදෙන්නේ හැම වෙලේම මම local app data වල local Microsoft Outlook අස්සේ තමයි හැදෙන්නේ. ඒක OST file එකක් විදිහට තමයි හැදෙන්නේ. ඔයාලා පේන අන්තිම OST කියලා .ost new මම හදපු create profile එක තමයි පෙන්වන්නේ new hotmail.ost කියලා තමයි ওই profile එක create වෙන්නේ. ඉතින් මේක ost file එක විදිහට තමයි හැදලා තියෙන්නේ. අදට අපි කොහොමද HTML එක create වුණේ කියලා ඔකට බලාගත්ත කොහොමද create වෙන්නේ කියන ඊළඟ දවසේ කට්ටියට කතා කරනවා. මේකේ තියෙනවා අපි email archive කරන්න හැටි. ඒ කියන්නේ පරණ old email පරණ email ටික අපිට archive කරලා ඉවත් වෙනම ෆයිල් එකකට අපිට අයින් කරා ගන්න පුළුවන්. තවත් මම ඒ කියන්නේ email archive ගැන මම තවත් කොටිය ගැන වැඩිපුර මෙතෙන්දී අද lesson එක කතා කරන්න. මම lesson number 3 එකේදී archive එක ගැන මම වැඩිපුර කොටිය විස්තර කොටිත් එක්ක කතා කරනවා. කොහොමද archive කරන්න හැටි archive කරලා කොයි විදියටද අපි ඒක open කරාගන්නේ. ඒ හැමදේම කතා කරනවා. ඊළඟ ලෙසන් එකේදී ඉතින් මෙතෙක් ITSM YouTube channel එක ඔරක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒගොල්ලෝ bell icon එක click කරන් අලුත් වීඩියෝ upload කරන විදිහම ඔකටට දැනගන්න පුළුවන්. එහෙනම් සුබදායක දවසක්. අපි එහෙනම් lesson number 3 එකේ මොනගසෙන් through outlook අදට සමු ගන්නවා. Nanti tapi mana kesan ni? Ada kesan tu YouTube channel lagi. Ada pi Outlook kesan number 3 jangan katakan ni. Apa kesan number 3 kita dapat katakan nanti? Kau hendak email dia, akal kerana ni kita Outlook kerja. Enak. Mete ada kesan tu YouTube channel lagi. Oda mete mail ni ke? Subscribe kau nanti, ada subscribe kau. Ia ada bell icon ni klik kau. Ia lagi apa? Kau hendak Outlook kerja email icon klik kerajaan. එවගේම අපි ඊට lesson number 2 එකෙන් අපි දැනගත්ත කොහොමද exchange email එක කොහොමද configure කරගන්නේ කියලා. අපි lesson number 3 එකෙන් කොහොමද email එක archive කරගන්නේ කියලා archive කරන හැටි කියන තමයි අපි lesson number 3 එක කතා කරන්නේ. ඊට කලින් අපි මොකද මේ archive කරන ගැන පොඩි මම හැඳින්වීමක් කරන්න. archive කරනවා කියන්නේ අපේ mail box එකට මේ delete කරන්නේ නැතුව අපි වෙනම ඒ mail ටික පිටපත් කරලා තියාගන්න එක. එතකොට අපිට mail එක delete වෙන්නේ අපි පිටපත් කරගත්තාන් පස්සේ අපිට නැවත උනත් අපිට ඕන කෙනෙක්ට ඊමේල් එක ෆෝවර්ඩ් කරන්න පුළුවන්. ඒකට මැසේජ් කරන්න පුළුවන්. ඒක ඉතින් ડોකියුමන්ට් එකක් වුණත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අද තව මම මතක කරන් ආකල්ප කරන තුන සිදු වෙන්නේ අපි මේල් ලම් මකන් නැතුව ඒ මේල් එක වෙනම පිටපත් කරලා තබා ගැනීම. මෙන්න මේ ආකල්ප කරන කේ වාසි ගොඩක් තියෙන Outlook එකේදී. මොකද අපේ මේල් ඉතින් නම් මේල් එනකොට අපි Outlook ෆයිල් එක විශාල වෙනවා. විශාල වෙන අපිට Outlook ඕපන් කරද්දි කාලය ගත වෙනවා. ඒ වගේ මේල් සර්ච් කරන් දෙන කාලය ගත වෙනවා. මේල් එක ඩැමේජ් වෙන වෙන කාලෙ ඉක්මනින් සිදු වෙන්න බලනවා. එහෙනම් ඩැමේජ් එක අපිට හදිස්සියේ කැපා කර ගන්න බැරි වුණොත් අපිට අර මේල් එක ලොස් වෙනවා. ඉතින් අපිගේ ඊට වඩා හොඳයි අපි මේල් එකේ සයිස් එක අඩුවෙන් තියාගෙන අපි ඒ විදිහට ආකල්ප කරගත්තාම ඒක ඩැමේජ් වෙන ප්‍රමාණය හානි අඩු වෙනවා. ඒක දෙන්න කොහොමද මේ PSP ෆයිල් එක ඩැමේජ් වෙනත් ඒක අපි කොහොමද රිපයර් කරගන්න කියලා. ඒකම අවසන්දී වටසටහන්දී lesson එකේදී මම Outlook වල මම මේක ඒ ගැන කතා කරනවා ඔබ සමග. එහෙනම් අපි අද ආකල්ප කරන් දැන් මේල් එක කොහොමද අපි ආකල්ප කරන් යන්නේ? මේල් එක ආකල්ප කරන් කලින් මම ඔකට පෙන්නන්න මේල් එක දැන් මේ තියෙන කරන්ට් මේල් එක මම ආතල් කරන මේල් එක 2020 21 වෙනි මාසේ 17 වෙනිදා මේල් වලින්දා 2017
පළවෙනි මාසේ පස්වෙනි දෙනකම් මේල් ටික තියෙනවා. මම අද යන්නේ 2019 වෙනකම්. ඒ කියන්නේ 2019 වෙනකම් තියෙන මේල් ටික 2017 ඉඳන් 2019 වෙනකම් තියෙන මේල් ටික වෙනම අයින් කරා ගන්න. නැත්තම් මට පුළුවන් ඔක 2017 මේල් ටික වෙනම 2018 වෙනම 2019 වෙනම. නමුත් මම අද මෙතෙන් දෙකට දෙන්නම්. මම අවුරුදු තුනක මේල් ටික එකවර වෙනම අයින් කරා ගන්න. තමයි මම ආකයි කරා ගන්න. මෙතේ අපිට අවුරුද්දසර මාසේ සර මාස තුනක අපිට කැමති විදිහට අපිට තෝරගන්න පුළුවන්. අවුරුදු දෙකක්ද තුනක්ද? මම අද බලාපොරොත්තු වෙන්නේ 2017 ඉඳන් 2019 වෙනකම් තියෙන මේල් ටික වෙනම ආකයි කරා ගන්න. ඉතින් මේ ආකයි කරන්න කලින් මම පෙන්නන්නම් ඔයගත්ත එක මේ මේල් එකේ සයිස් එක. මම මේ මේල් එකේ සයිස් එක තියෙනවා හත්සිය හැටක් එම්බි තියෙනවා මේ මේල් එකේ සයිස් එක. අපි බලමු ආකයි කරපුවන් පස්සේ මේ මේල් එකේ සයිස් එක අඩු වෙනවද කියලා. අපි බලාපොරොත්තු වෙනවා නේද? එහෙනම් බලමු ඒ දෙ සිදු වෙනවද කියලා බලමු. එහෙනම් අපි ඉස්සෙල්ලා මුලින්ම ආකයි කරන තැනට යමු. ෆයිල් එකට ගිහිල්ලා අපේ ෆයිල් එකට ගියම අපේ account information එක නේද? account information එක පහ වෙනකොට අපි තියෙන clean up pay කියලා එතන පහ තියෙන ආකයි කියලා. test mail කියලා. එතකොට මේ test mail කියන mail එක තමයි ආකයි කරන්න යන්නේ. ඒකම මම මෙතන මේ test mail කියන තැන ක්ලික් කරන්න උඩ එතන අපේ test mail එක ඇතුළත තියෙන inbox එක delete mail එතකොට send item මේ හැමදේම එතකොට අපිට කරම ඒ අපේ 2017 ඉඳන් 2019 වෙනකම් තියෙන කාල පරාසෙත් තියෙන mail ටික ආකයි වෙලා යනවා. ඊට පස්සේ පහල තියෙන ආකයි item කියලා order bank කියලා අපි එතන තියෙන array key එකක් අපිට දෙන්නේ අපේ date එක select කරන්න වෙනවා. අපි මෙතන දෙන්න ඕනේ අපි 2019 December 31 වෙනකම් mail ටික තමයි ආකයි කරන්න ඕනේ. එහෙනම් අපි 2020 ජනවාරි 1 වෙනිදා අන්තිම date 2020 ජනවාරි 1 වෙනිදා. මෙතන එතකොට ඔපෙනප් මේ identify කරා ගන්න ඊට කලින් තියෙන කියන්නේ ඊට කලින් දවසේ තියෙන mail ටික තමයි ආකයි වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙන ආකයි file කියලා පහල එතන අපි browse කියන තැන click කළා අපි මේ ආකයි වෙන file එක අපි නමක් දෙන්න පුළුවන්. මේ file එක නමක් දෙනවා 2017-2019. ඒ වගේම මෙහෙම දුන්නේ. ඒතර මට මේ 2017 ඉඳන් 2019 ගන්න මේල් තියෙන ආකයි ෆයිල් එක තවන්න කියලා හඳුනා ගැනීම පහසු සඳහා මම මෙතන ඕකේ කරනවා. ඊට පස්සේ මම පැත් මෙතන තියෙන මේ ආකයි මෙනු එක දින ඕකේ කියලා බටන මම මෙතන ක්ලික් කරනවා. ක්ලික් කළා මම මෙතන තියෙන උත්සාහකම තියෙන වම් පැත්තේ උඩින් තියෙන arrow key එක මම මෙතන ක්ලික් කරපුවාම අපි ආයෙත් මේල් බොක්ස් එක ඇස්සට යනවා. දැන් මොකක්ද පේන ඇති මේ mail box එක යට මේ ආකයි delete item. දැන් මේ delete item තමයි මුලින්ම ආකයි වෙන්නේ. දැන් inbox එක ආකයි වෙනවා. වෙන ක්‍රියාදාමය අවසන් වෙන තුරු අපි inbox එක file එකේ ආකයි වල යන්නක. එතකන් අද බලමු ආකයි වල වෙන අපස් දැන් send item එක ආකයි වෙනවා. අපේ මෙතන බය ඇති මේ කිසිම මොනක්වත් නෑ. අපිට ඒක නාකයි වල අවසන්. දැන් අපිට පුළුවන් මෙතන තියෙන අපේ ආකයි මේල් එක මේ මේල් එක ගිහින් මම ක්ලික් කරත් එහෙම මේ ඕපන් කරන්න තියෙනවා. ඒකෙන් ඉන්බොක්ස් කියන තැන ගිහින් ක්ලික් කරත් මේ ඉන්බොක්ස් එකේ තියෙන 2019 11 වෙනි මාසයේ 11 වෙනි දාන්ති මේල් එකක් තියෙන්නේ. ඒකෙන් ඉඳන් මේ 2017 මේල් ටික ඒක වෙනම තියෙනවා. දැන් ඊට කලින් මම දැන් ඊටත් බලමු අපේ ප්‍රධාන මේල් එක දාපි මේ ටෙස්ට් මේල් එක ඉන්බොක්ස් එකට ගිහින් බලමු දැන්. මෙතන නම් අවසන් තැන 2011/17 තිබ්බේ 11 මාස 17. අවසන් තින් 2020 පළවෙනි මාසේ 7 වෙනිදා මේ. එතකොට ඊට කලින් තැන් 2019 මේල් ටික එතකොට වෙනම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මේ මිනි එක ආකයි කියලා තියෙන. නමුත් මට මෙතනට දා ගන්න දෙන්නේ 2017 ඉඳන් 2019 මේල් තුල මෙතන රීනේම් කරන්න දෙන්නේ මේ ආකයි කියන්නේ. එහෙනම් අපි කොහොමද කරන්නේ? නැත්නම් මේ ෆයිල් කියන තැනට ගිහිල්ලා accounts ගිහිල්ලා account settings ගිහිල්ලා ඊට පස්සේ මේකේ තියෙන data file කියලා මෙනු එකක් දැක්. එතන ක්ලික් කරන්න. එතන ක්ලික් කරපුවම මගේ මේ ආකයි ෆයිල් එක පෙන්වනවා. මේ 2017 2019 ෆයිල් එක. මෙතන මේ ෆයිල් එක
select kalla eken double click karanne etoka me menu ekak ena ek open hama api archive name ekak man meten di premium plan kiya 2017 2019 idas nam okay karanawa okay kala meten close karanne etoka mata pena menna 2017 2019 file tika thama meten tiyenne kiya ඊට පස්සේ මම මොකද කිව්වේ අපි ආකයි කරන්න කලින් තියෙන ෆයිල් එකේ සයිස් එක අඩු වෙලාද කියලා බලමු නෑ ෆයිල් එකේ සයිස් එක මම බලුවා මේ ෆයිල් එකේ සයිස් එක ඒ විදිහටම තියෙනවා 768 MB විදිහටම තියෙනවා එහෙනම් මේ ආකයි කරගන්න පස්සේ මොකද අපි කරන්න ඕනේ මේ ෆයිල් එක කම්ප්‍රස් කරන්න ඕනේ එහෙනම් අපි ඒක කරන්න කොහොමද නැවතත් ෆයිල් ගියා account ගියා account settings ගියා data file ගියා मगे मैं टेस्ट मेल के इंटर में मेरा बैक क्लिक करा ये तो पैसे ना अपने आउटलुक के साथ बैक के ओपन ना एक तो ना कंपैक्ट ना केला मैं तो इंडियन में मैं रिड्यूस द साइज ये आउटलुक डेटा फाइल ले और हम मैं तो ना क्लिक करना जब कंपैक्ट इंटर ना अपने कागज सामने ना कहीं दो ना पिकांस होता है मनोकत कराने पर දැක් යනම් ඔකට සැකයක් තියෙනවා කියන ඔකට ෂුවර්කම් නැත්තම් ඔකට හොඳම දේ තමයි ආකයි කරන්න කලින් ප්‍රධාන PST ෆයිල් එකේ කොපි එකක් ගන්න එක. අත ඔකට වැරදුනක් බලන්න ගන්න ඔකට ප්‍රධාන මේල් ෆයිල් එක තියෙනවා. හරියට කම්පීට් වෙලා නම් විතර ඒ ෆයිල් එක පස්සේ ඔකට ලයින් කරා ගන්න පුළුවන්. ඒකින්ද ඔකට කොකර සිකියුරිටි පර්පස් එකකට කොපියක් ගන්න ආකයි කරන්න කලින් ප්‍රධාන ෆයිල් එකේ මොකක්ද ආකයි කරන්න මේ ඉන්නේ KPSD ෆයිල් එක කොපියක් ඉවත් ගන්න. අරගෙන ආකයි කරන්න පටන් ගන්න. එතකොට ඩයන්න ගන්න මොලක ටිකයි කොපිය තියෙනවා. ඔයාලා මේල් එක සයිස් එක වැඩි වගේ තියෙනවා නම් ඊට පුළුවන් හાર્ඩ් disk එකට ඒ කොපියක් දාගෙන ඒකෙන් කම්පියුටර් ඇතුළට ඒ කොපියක් තියාගන්න පුළුවන්. එතකොට තවත් විශ්වාසය වැඩි. බය නැතුව ඒ දේ කරන්න ඔකට විශ්වාසය ओके क्लोज कर लिया फाइल कर दलिए फाइल सैज से अभी रेडी दिन को हासी तीस अन्य आकर पे अभी කොහොමද ෆයිල් ගියා account ගියා account settings ගියා data file ගියා මේ එකවරම අපිට මෙතන ඉස්සලාම අපේ ෆයිල් එක double click කරලා අපි archive කර ෆයිල් එක අපිට වෙන විදිහට ඊගම් කරගන්න ඊට පස්සේ අපිට ප්‍රධාන ෆයිල් එක අපිට compact කරගන්න පුළුවන් එහෙනම් ඔකට තේරෙන්නේ කොහොමද email එක archive කරන්න කියලා ඊට පස්සේ archive කරගන්න පස්සේ කොහොමද ප්‍රධාන ෆයිල් එක compact කරන්නේ එවගේම ආකාරයල ආප් ෆයිල් එකක් අපිට හඳුනා ගන්න පහසු වෙන්නේ ඒ ඩේට් එක ඉවර එක හරි ඒ මාසෙ හරි අපි කොහොමද ඒ විදිහට ඇතුළත් කරන්නේ කියන හැටි අම කට්ටිට පෙන්නනවා එහෙනම් අපි ඊළඟට output lesson number 4 එකෙන් අපි කතා කරමු කොහොමද signature එක අපි mail එකට ගත්තා ගන්න අපි output එකේ එතන අපිට සමහරවිට අපිට පුළුවන් inbox එකක තියෙන email address ටික අපිට ඒක एक्सपोर्ट कर ला सीवीएस फाइल लग कर ना तो सर कपड़े के क्लीन एड्रेस बुक के करेगा इंपोर्ट कर ला गांड पुलिया ये ईमेल टिके नेम टिके हम आप इधर इंपोर्ट कर ला गांड पुलिया तो हम बता रहे हैं कि लापी लेसन नंबर 4 किंग आप ही इगेन कर मु इतने को भी सब करना मैं तो मम्मा तक करना आई क्या संत यूट्यूब चैनल को करती मैं तो सब्सक्राइब कर लेना तब हम सब्सक्राइब करेंगे ये वाले बेल आइकन में क्लिक करें එවගේම ලයික් කර දාගෙන යන්න අමතක කරන්න එපා වීඩියෝ එක බලලා. එවගේම ඔකට යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ හැම එකකටම පිළිතුරු සපයන්න සූදානම්. එහෙනම් නැවතත් මුණගැසෙමු. සුබදායක දවසක්.
නැවතත් ඔබ මුණ ගැසෙන්නේ ITSMP YouTube channel එකෙන් අද අපි කතා කරන්නේ output lesson number 4 ගැන අපි lesson number 4 එකට කරනවා කොහොමද signature එකක් create කරන එක outlook එකේ ඊළඟ එක තමයි address book එක ගැන කතා කරනකොට address book එකට අපි කොහොමද client ලා ඇතුල් කරගන්නේ ක්‍රම දෙකකට මම අද කියලා දෙනවා එකක් තමයි inbox එකේ තියෙන මට receive වුණු mail වලින් client lagi tiga mama CVC file lekar export kalla nawata import kalla ganna address book ekata saha manually kohomada address book ekata client la athulath karanne kiyala kiyasanta YouTube channel ekak okati subscribe kalla naththam adam subscribe karan bell icon ekak click karanne aluth video ekak upload karana wisema okati denna ganna puluwa ena api mulinma signature ekak gana katha karamu ena api issellam me outlook ekage signature ekak api ඇතුළත් කරන්න ඕන නම් අපි ඉස්සෙල්ලාම එක ඩිසයින් කරා ගන්න ඕන සිග්නේචර් එකක් ඩිසයින් කරා ගන්න ඕන එහෙනම් අපි ඩිසයින් කරා ගන්න ඔකට මොනවාරි software එකක් use කරලා photoshop මොකක් හරි software එකක් ඔකට ඩිසයින් කරා ගන්න පුළුවන් කළා jpg file එකකට එක හදා ගන්න පුළුවන් මම හදාගත්ත jpg file එක මම ඔකට open කරලා පෙන්නන්නම් මම මේ විදිහ සිග්නේචර් එකක් තමයි මට create කරගෙන තියෙන්නේ එහෙනම් මම මේ සිග්නේචර් එක තමයි මගේ use කරන්න මගේ email එකට. එහෙනම් අපි ඉස්සෙල්ලාම outlook එක open කරලා outlook එක open වුණාන් පස්සේ මම මෙතන new කරන්න. මේ new mail එකට මම click කරනවා. දැන් බලන්න body එකේ කිසිම signature එකක් නැහැ. mail body එකේ නැහැ. එහෙනම් අපි බලමු signature එක කොහොමද add කරන්න කියලා. එහෙනම් file ගිහිල්ලා option ගිහිල්ලා option වල තියෙනවා mail කියලා. මොළෙම ජෙනරල් තියෙන ඊට පස්සේ තියෙනවා mail කියලා mail එක ඇතුලේ තියෙනවා create the modify signature or message මෙතෙන් තියෙන signature කියන icon එක උඩ click කරන්න එතකොට මේ වගේ menu එකක් open වෙනවා මෙතෙන්දී ඔයාලට signature එකක් මේ body එක click කරාට මේ edit signature කියන body එක උඩ click කරාට ඔයාලට කිසිම දෙයක් type කරන්න බෑ එහෙනම් අපි මෙතන මේ select signature or edit කියන තැන තියෙනවා මෙතන new කියලා එතන click කරන්න ඕන Klik kalla api signature format ekata name ekak denna ona mama dennam mama denno IT kiyala ikas mama okay karana dan mage signature ekak mata dan metena open una mage signature yata edit signature box ekak mage open vela tiyenne ena mama metenda gihilla issella metena mage cursor ekak peena kota udin peena mage cursor ekak mage cursor ekak poddak tunak wage enter karana pahalata ganna mokada මන් දැන් තමයි මගේ සිග්නේචර් ඇඩ් කරගෙන මගේ මේ ටික ප්‍රී තියාගන්න ඕන මොකද නැත්තම් මට මේල් එකක් ටයිප් කරගන්න අමාරු වෙන හින්දා ඊට පස්සේ මම මේ ටූල් බාර් එකේ තියෙනවා මෙතන පිච්චර් අයිකන් එකක් තියෙනවා ඩෙස්ක්ටොප් එකක් එක එතන ක්ලික් කරලා මගේ මෙතන ඔකට මගේ ඩෙස්ක්ටොප් එක කියලා මම ඕපන් කළා ආවේ දැන් ඔකට වෙන මේ ඩොකියුමන්ට්ස් යන්න පුළුවන් පිච්චර් යන්න පුළුවන් ඔකට තෝරලා කොහෙද යාගේ ඉමේජ් එක තියෙන තැන තමයි ඔකට සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. සිලෙක්ට් කරලා ඉන්සර්ට් කරන්න. එතකොට බලන්න මෙතන මගේ මේ සිග්නේචර් එක ආවා. දැන් බලන්න මේ හිටස මගේ තියෙන ටයිප් කරන්න. දැන් මට මේ ටයිප් කරාම පහළට එන්ටර් කරද්දී ඔටෝමැටිකලි සිග්නේචර් එක ඔටෝමැටිකලි යනවා වෙනස් වෙන්නේ නැතුව. ඊට පස්සේ කරන්න ඊළඟ එක තමයි අපි මෙතන ඔකට සිග්නේචර් අපේ ඊමේල් බොඩි එක ඔකට කැමති ෆොන්ට් එක සිලෙක්ට් කරා ගන්න පුළුවන්. මම පොන්ට් එක සිලෙක්ට් කරා ගන්නවා පොන්ට් සයිස් එක කැමති විදිහට මම 12 කියලා දෙනවා ඊට පස්සේ මම බෝල්ඩ් කරනවා බෝල්ඩ් කියලා දෙනවා මට මෙතන පොන් කාල එකක් මට ඕන කාල එකක් මම සිලෙක්ට් කරනවා ඊට පස්සේ මම මෙතන ගිහිල්ලා new message කියන තැන IT කියලා තිනවා ඒක සිලෙක්ට් කරා ගන්න ඕනේ මෙහෙම සිලෙක්ට් කරාගත්තේ නැත්තම් ඔය කට්ටේ සිග්නේචර් එක බොඩි එකට ඕපන් වෙන්නේ නැහැ replies and forward කියන තැනටත් මේ IT කියන අපි හදාගත්ත සිග්නේචර් එක තමයි සිලෙක්ට් කරාගෙන ඕකේ කරා ගන්න. මෙතන නැතත් ඕකේ කරන්න. දැන් අපි බලමු මේ new කියන message box එකට ගිහලා click කරපුවා. දැන් ඔකට signature එක ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මම මේ ඇවිල්ලා තියෙන mail එකට මම reply කරන තැන ගිහලා click කරන්න. reply කියන තැන click කරත් මගේ signature එක automatically එනවා. මට body එකේ මේ type කරන්න පුළුවන් ඕන විදිහට. මම ෆෝවර්ඩ් කියන තැන ක්ලික් කරා. ඒ ෆෝවර්ඩ් එකටත් එනවා.
උඩ තියෙන මේ බොඩි එක ගන්න අපි මේ පහළට එන්ට කරා ඔටෝමැටිකලි මේ සිග්නේචර් කිසිම වෙනසක් වෙන්නේ නැතේ පහළට යනවා ඊට ප්‍රමාණය අපි රුට් එක ගන්න ඕනේ හිස් ප්‍රමාණය කියලා එහෙල්ට ගන්න පුළුවන් ඊළඟට මම කියන්නේ මේක තමයි අපි සිග්නේචර් එක ඇඩ් කරන්න හැටි එහෙනම් අපි ඊළඟට කතා කරමු කොහොමද ඇඩ්‍රස් බුක් එකට අපේ ක්ලයන්ට් ලිස්ට් එක ඇතුල් කරගන්න කියලා. මම ඉස්සෙල්ලා මගේ මේ මිනිවෙන් ගත්ත මේ ඇඩ්‍රස් බුක් එක කියලා තියෙනවා. මගේ මෙතන ගිහලා මයි කන්ටැක්ට් එක තියෙනවා. මයි කන්ටැක්ට් එක දැන් එම්ටි තියෙන. කිසිම දෙයක් ඇතුලේ නැහැ. මේ තවත් කමක් තව අපි මේ new කියන තැන ක්ලික් කරලා ඊමේල් එකේ මේ to කියන තැන ක්ලික් කරත් අපේ ඇඩ්‍රස් බුක් එක තමයි ඩිරෙක්ට් ඕපන් වෙන්නේ. ඒතකොට මගේ ඇඩ්‍රස් බුක් එකේ කිසිම දෙයක් නැහැ. එහෙනම් මම මුලින්ම කරනවා මගේ ඉන්බොක්ස් එකේ තියෙන client lava mama CSV file එකකට export කරලා import කරලා ගන්නවා මගේ address book එකට එහෙනම් අපි මුලින්ම කරන්න ඕන එකට file යන්න ඕනේ file ගිහිල්ලා open and export කියන දණ click කරන්න ඊට පස්සේ තියෙන import and export කියලා මෙතෙන්දී අපි දැන් කරන්න යන්නේ අපේ inbox එකේ තියෙන ඒවා export කරනවා CSV file එකට මෙතෙන් තියෙන දෙවෙනි option එක export to a file एक सिलेक्ट कर ला नेक्स्ट करान इधर पर सारे किस्म जब वेनस करने डोन ने आप इधर पर सारे वाटर नेक्स्ट करनो इधर पर मांग मेथड मांगे इनबॉक्स है मांगे मेल फोल्डर के ना जब मांगा तो मांगे मेके मामे में इनबॉक्स के तमाम मामे सिलेक्ट करा गए मेन बॉक्स के इंटर ने सिलेक्ट कर ला नेक्स्ट करान नेक्स्ट कर ला सेव योर एक्सपोर्ट फाइल मामे तुम ब्राउज़ की हिल ला මම මේක සිලෙක්ට් කරා ගන්නවා මේකත් මගේ ඩෙස්ක්ටොප් එකේම මම ඒකට TDD කියලා මම කැමති ද ෆයිල් නේම් එකක් දෙනවා මම දීලා ඕකේ කරලා නෙක්ස්ට් කරනවා ඊට පස්සේ මෙතෙන් ෆිනිෂ් කරන් තියෙන්නේ දැන් මගේ CSV ෆයිල් එක එක්ස්පෝට් කළා තියෙන්නේ දැන් මම යනවා ඩෙස්ක්ටොප් එකට ඩෙස්ක්ටොප් එකේ මගේ ADD කියන CSV ෆයිල් එක තියෙනවා මම ඒක ඩබල් ක්ලික් කරනවා डब कृपा मगे मे विद्यार्थी ओपन मम मेतन दी मगे ईमेल लगे मंग पाचिका नेम अड्रेस मत अन्य आवश्यक नींद मैं कॉलम स्टिक सिलेक्ट करना सिलेक्ट कर ला डिलीट कॉलम स्टिक डिलीट करा गए बॉडी सब्जेक्ट मट एक मैं कॉलम डिलीट करा करना तो नेम में का एड्रेस से कहती मैं ये कहते मैं इतना आ रही नेम करना मैं कह नेम किए ला ये लंग तो मैं कहना ईमेल किए ला एड्रेस की इंतर ना मामा चेंज करा गन्ना इटे पास मैं मेटी को कॉम सिलेक्ट कर ला मैं कॉलम देख सिलेक्ट कर ला मगे मैं कहते ना समाहर ईमेल एड्रेस वैल्यू होते हैं गोरा तीन पर ऐसे समाहर तीन पर डुप्लीकेट एक कम क्लाइंट के तीन पत्र मत मैं डुप्लीकेट आईडी टी का अइन करा गन्न पुलवा एना मम का मेट को कॉम सिलेक्ट करला मतन मैं डेटा मेनू के डेटा तीन तंत गिल्ला मैं के तीनो रिमूव डुप्लीकेट केला मैं इतना क्लिक करनो कॉलम ए बी मैं सिलेक्ट करला तीन कॉलम ए बी के ने ऑटोमेटिकली नो दिस मैं ओके करनो मैं इतना ओके करनो ओके करपु हम डुप्लीकेट का अइन वेला मत මෙතන තනි මේල් ටික විතරයි ලැබුණේ. දැන් මේ ෆයිල් එක මම නැවතත් සේව් කරනවා. සේව් කරනකදී මෙතන ඉන්නවා yes scan done keep මේක මම CSV ෆෝමැට් එකෙන් සේව් කරා ගන්න ඕන නිසා මම yes කරනවා. yes කරලා නැත්නම් මේක close කරනවා. close කරද්දි do you want to save at CSV save කියලා කරත් එහෙනම් අපිට අලුතෙන් නමක් දෙන්න මට අවශ්‍ය නැති හින්දා මම කලින් සේව් කරානේ ඒකෙන් do not save කියන දණ click කරන්නේ. මෙතන අයිනකට මං ඊමේල් එකට ගියා. දැන් ආයෙත් ෆයිල් මෙනු එකට ගියා. ඕපන්. නැරත් මං කට පෙනෙන ඇඩ්‍රස් බුක් එක දැන් බලගන්න. ඇඩ්‍රස් බුක් එකේ කිසිම දෙයක් නැහැ. ෆයිල් ගියා. ඕපන් එක්ස්පෝට් ගියා. ඉම්පෝට් එක්ස්පෝට් එකට ගිහිල්ලා මං මෙතෙන්දි දැන් මේ ඉම්පෝට් ෆ්‍රොම් ද නදර් ප්‍රෝග්‍රෑම් ඕ ෆයිල් ऑटोमेटिकली के सिलेक्ट करा दिन नॉर्मल डिफॉल्ट नहीं विदिर मंग इतने एक तो आप सिलेक्ट करा गन ऑप्शन ने गिला मम नेक्स्ट करना जैसे नाउ तर नेक्स्ट इधर बस मागे सीवीएस फाइल लगे मम एक
select කරලා okay කරනවා. ඊට පස්සේ මෙතන ඉතින් මම නැවතත් next කරනවා. Next කළා මගේ මේ කොහෙටද මම add කරන්න ඕන කියන තැන මම මෙතන කරනවා මගේ contact list එකට. ඊට පස්සේ මම මේක අපිට ඕන විදිහට customize කරා ගන්න ඕන map කරා ගන්න ඕන. මම මෙතන map එක දැන් ගිහිල්ලා මෙතන clear map කියන තැනකට එකපාර click කරන්න. ඊට පස්සේ මගේ තියෙන මේ map එක මම මේ name කියන ගේනවා මගේ name කියන තැනට. ඊට පස්සේ මට email එක add කරා ගන්න ඕන. මම මේකින්ද මේක email එකෙන් තන පහළට Outlook contact එක 2 එකේ පැත්තේ මේ email 1 කියන තැනට මේ email එක ගිහිල්ලා drag කරලා තියන්න. තියලා okay කරන්න. ඊට පස්සේ මම මෙතන finish කියන button එක click කරනවා. දැන් ඔකට පේනවා යම් කිසි දෙයක් green color එකට ගියා. දැන් අවසන්. දැන් මම මෙතන ගිහලා address book එක ගිහලා click කරත් එම ඔකට පේනවා මගේ address book එකට import වෙලා ආවිලා තියෙනවා email id එක. දැන් මම මෙතන අපි new ගිහිල්ලා 2 ගිහිල්ලා click කරත් අපිට තියෙන අපිට ඕන mail එකට අපි double click කරලා okay කරපුවම අපිට ඒ email එක නේ අපි ඒකට reply කරන්න පුළුවන්. ඊළඟ මම කිව්වා manual කොහොමද මේක add කරන්න කියලා. එහෙනම් අපි address book එකට ගියා. Address book එකට ගිහිපුවාම මේ menu එක අපොම file කියලා තියෙනවා. මෙතන file කියන තැන ගිහිපුවාම new entry කියලා තියෙනවා. මම මෙතන click කරලා මෙතෙන් තියෙන එකක් තමයි contact group කියලා තියෙනවා. New contact කියලා තියෙනවා. Group එකක් කියන්නේ අපිට පුළුවන් list එකක් අපිට ඕනම email ටිකක් අපේ එක group එකකද අපිට හිතමු ආයතනයක ඉන්නවනේ අපි accounts department එක නะ accounts department ඉන්න කට්ටිය ඔක්කොම එකම group එකකට ගන්නවා. Sales department එකත් එකම group එකකට ගන්නවා. ඒ group එකටම එකවර mail එකක් ආන්න ඕන අපිට ඔක්කොම එක තනි group එක select කරපුවාම accounts group කියන්නේ select කරපුවාම account group එක ඔක්කොටම email එක යනවා. මම ඒ group එකකුත් කරන්න හැටි කියලා දෙනවා. New contact add කරන්න හැටිත් මම කියලා දෙනවා. මෙතන මම ඉස්සෙල්ලා new contact ඉඳන් okay කරලා ඊට පස්සේ මෙතන තියෙන අපේ name එක දෙන්න. මම ඒක name එකක් දෙනවා සමන්. ඊට පස්සේ company එකක් තියෙනවානේ company details. ඒකේ title එක ඊට පස්සේ අපි පහළට එනකොට එයා Mr. මොකද අපි මේ ඊට පස්සේ ආ කම්පැනි ඩීටේල් එකක් තියෙනවානේ කම්පැනි ඩීටේල් එක මම දෙන්නම් AA කියලා. ඒ ජොබ් ටයිටල් එක සේල්ස් කියලා දෙන්න. දැසයි ඊමේල් එක. නැත්නම් ආයි අපි ආගේ ඊමේල් එක ටයිප් කරන්න ඕන. මම නිකන් සේල්ස් @aa.com මගේ අවශ්‍ය ඩීටේල් ටික ටයිප් කරලා මම මෙතන සේව් ඇන් ක්ලෝස් මෙතන ක්ලික් කරන්න තියෙනවා. දවකට පේන මේ සමන් කියන එක හැදලා ආවා. එයාගේ ඊමේල්. දැන් බලමු group එකක් හදන්න. මම මෙතන ෆයිල් ගියා, new ගියා, මම new group. ඕකේ. ඊට පස්සේ මම ඉස්සෙල්ලා මේ name එක තියෙන group එකට create කරන group name එක මම ඒක දෙනවා. account ඊට පස්සේ අපි add member කියලා තියෙනවා. මෙතන add member කින් දැන click කළා. එකක් තමයි new contact. අලුත් contact එකක් කියලා හිතමු. ආ new contact එකක් ගත්තා මම. එයාට දෙනවා HH. එයාගේ නම අපි දෙමු නමම්ම දෙමුකෝ. Kamal. Kamal at gmail gila gmail.com iras ilang ikkena mang add karana mage address book eke mang add kala penna from address book mam metena me saman kine kena dan metena kamal kine ka me api hadapa normally enawa tawa mam metena wen ekak gannako add kala etore mam insert kara gatte den mage address book eke ඊට පස්සේ ආයෙත් එනවා මේ Outlook contact කියන්නේත් අපේ address book එකම තමයි. From address book කියන්නේත් ඒකම තමයි. අපිට new hari මේ මොකෙන් hari එකක් මේවා කරනකොට ඊට පස්සේ මම මෙතන save කරනවා. Save කරපුවා මගේ මෙතන group එක හැදිලා ඉලා තිනවා accounts කියලා.
ඔකට පැහැදිලි ඇති. ඊට පස්සේ මම මෙතන new ගිහිල්ලා මට මේ 2 කින් තැන ක්ලික් කරත් මට accounts කට්ටියට යවන්න ඕන මත accounts කින් තැන ක්ලික් කරනවා. තව මට ඒක වෙනම සමන්ටත් යවන්න ඕන සමන් කින් තැන ක්ලික් කරනවා. ඕකේ කරපුවාම මෙන්න මේ ස්ටෙප් ටික එනවා. මම මෙතන plus mark එක ගැන තැන ක්ලික් කරත් එම ඕකේ. මෙතන මේ අපේ කවුද ඒ ඇතුළේ ඉන්න කට්ටියගේ email address ටික පෙන්වනවා. දවකට තේරෙන්නේ නැති කොහොමද signature එක create කරගන්නේ කොහොමද inbox එකේ තියෙන නැත්තම් ඔතන දවකට තව අපිට add කරගන්න පුළුවන් අපි send item කලින් යවලා තියෙන පුළුවන් මේ ඒ send item එකේ තියෙන ඒවත් අපිට export කරලා import කරලා ගන්න පුළුවන් මම ඕන්න පෙන්නන්න එක නැවත පාර open export import and export export කරමු ෆයිල් එක next send එක. මෙතන send item තියෙන තැන ක්ලික් කරන්න. next යන්න. මෙතන browse කරලා file name එක දෙන්න. අපි දමු send කියලා දෙන්න මම. okay. finish. ඔකට මතක තියාගන්න ඕනේ හැම වෙලේම මේ ඔකට CVS file එක අපි open කරපුවාන් පස්සේ මේ ඒ close කරන්න නැතුව ඒකත් මම නේම් එකයි ඇඩ්‍රස් එකයි විතරයි ගන්න. and columns ටික delete කරගන්න අවශ්‍ය නැහැ. මතක තියාගන්න ඕනේ මේ excel එක close වෙලා තියෙනු නැත්නම් අපිට export වෙලා එන්නේ නැහැ. මම මෙතනත් name email මම උන අපිට ඕන add කියලා මම දෙන්නම්. දීලා මේකත් මම මේ දේ select කළා. මේකෙත් මගේ duplicate ටික මම අයින් කරා ගන්නවා. data ගිය remove duplicate A and B columns. Yeah, okay. Then it was file save kara. CSV file idiram save kara gatta. It was methin madagati agan close kara gannu. Nattang api import kara gannu. Close kara. Do not save. Nada tapi gya outlook ekata file gya. Open and export gya. Import and export select kara. Import nada program file gya. Next kara. Next kara. Then browse kara. මම දැන් send කියන තැන එකම select කරගත්තා. ඊට පස්සේ next කරා. ඊට පස්සේ ඒක මම කොහෙටද my contact list එක කියන තැන මම මෙතෙන්දී select කරා ගන්න ඕනේ contact. මගේ email එක contact වලට දෙන්නේ. next කරා map custom කරා ගන්න ඕනේ. මම මෙතනදී නැවතත් මේ මුලින්ම කරන්න ඕනේ clear map කරා ගන්න එක. නැවතත් name එක මම name එක කාට ගෙන්චි. ඊට පස්සේ email එක email තියෙන තැන දෙන්න ඕනේ පහළට. ඊට පස්සේ මෙතන app දෙක මම ඊමේල් එකට ගාට ගිහලා ඩ්‍රැග් කරලා ඕකේ කරනවා. ඊට පස්සේ finish. දැන් මගේ මේල් බොක්ස් එකේ තවත් මම send item ටිකක් ගත්තා. ඒක කටි පැහැදිලි ඇති කොහොමද signature එකක් create කරගන්නේ outlook එකේ ඒ වගේ තමයි. address book එකට කොහොමද අපි create කරගන්නේ කියලා. lesson number 4 එක මෙතන අවසන් වෙනවා. අප මම lesson outlook lesson number 5 එකේ සම්පූර්ණ outlook පාඩම ගැන lesson එක ගැන අවසන් කරනවා. මම එතෙන් තවත් outlook එක ගැන තවත් විස්තර කීපයක් ඔකට කියලා දෙමි. මම මේක outlook lesson එක අවසන් වෙන ප්‍රෝග්‍රෑම් එක. එහෙනම් නැවතත් කියනවා IT Asanth YouTube channel එක මෙතෙක් ඔකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන් bell icon එක click කරන්න. අලුත් වීඩියෝ එකක් upload විගසම කට දැනගන්න පුළුවන්. එහෙනම් නැවතත් outlook අවසාන පාඩමෙන් මුණ ගැසෙන තුරු ඔබ සිල් දිනාට සුබ දවසක්. තව මොන ගැසෙන්නේ IT Asanth YouTube channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ outlook lesson number 5 විදිහට කොහොමද folder එකට rule එකක් create කරන්න කියලා. ඊට ප්‍රථම IT Asanth YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. අලුත් video upload විගසම කටින් දැනගන්න පුළුවන්. එහෙනම් අපි කතා කරමු මොකද්ද මේ outlook rule එකක් කියන්නේ කියලා. අපි මේ outlook එකේ folder එකට rule එකක් create කරනවා කියන්නේ අපිට එන mail අපිට එන්න පුළුවන් ගොඩක් ආයතන වලින් එන්න පුළුවන්.
ඒ මේල් අපිට කැටගරි කරලා ෆෝල්ඩර් එකකට මූව් කරා ගන්න පුළුවන්. එතකොට අපිට නෝමල් විදිහට කරනවා නම් අපි මොකක්ද වෙන්නේ? අපි එකින් එක ඒ ෆෝල්ඩර් එකට දා ගන්නවා. නමුත් අපි රූල් එකක් ක්‍රියේට් කරලා තිබ්බත් එහෙම මේල් එක රිසීව් වෙන ගමන්ම කෙලින්ම ඒ මේල් එක යන අර අපි ක්‍රියේට් කරලා තියෙන ෆෝල්ඩර් රූල් එකට තමයි යන්නේ. එහෙනම් අපි කොහොමද මේ රූල් එකක් ක්‍රියේට් කරන්නේ කියලා බලමු. එහෙනම් මුලින්ම අපි කරන්න මොකද්ද? Outlook එක ඕපන් කරා ගන්න ඕනේ. දැන් මේ Outlook එක ඕපන් කරගත්තාම අපිට මෙතන තියෙන එකක් තමයි මේ IT අසන්ත කියලා තියෙනවා. තව එකක් තියෙනවා අසන්ත රෝසිත කියලා නා. ඊට පස්සේ Microsoft account කියලා තියෙනවා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ අපි මේ rule එකක් create කරා ගන්න ඕනේ folders අපි setup කරා ගන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ අපේ email එකේ inbox එක ගාවට ගිහිල්ලා right button එක click කරන්න. click කරපම තියෙනවා new folder. මම එකක් එක folder එකක් create කරනවා IT අසන්ත කියලා. ඊට පස්සේ mouse එකේ පැත්තකින් click කරන්න. එතකොට අපේ folder එක create කරපු එක තියෙනවා. ඊට පස්සේ අපි නැත්නම් enter key එක press කරන්න. ආයෙත් new folder කියලා මම දෙන්නම් Microsoft කියලා. ඊළඟ මම නිකන් අසන්ත කියලා මම දෙන්න. දැන් අපි මේ විදිහට ෆෝල්ඩර්ස් තුනක් ක්‍රියේට් කරලා තියෙනවා. දැන් මට මේකෙදි මට මේකේ මේ ෆෝල්ඩර්ස් වලට දැන් මගේ මේ මේල් එකේ තියෙනවා Microsoft එකේ ඇවිල්ලා මේල් 1 2 3ක් තියෙනවා Microsoft mail නමින්. එතකොට මට මේ තියෙන මේල් ටික Microsoft එකෙන් එන මොනහරි password එකක් change කරාදී මොනහරි attend එකක් වෙනක මට ඒ ෆෝල්ඩර් එකට යන්න සකස් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අපි මේ home එකට ගිහපම menu එකේ අපිට දකුණු පැත්තට එනකොට තියෙනවා රූල් කියලා. මෙන්න මේ රූල් කියන තැන තියෙනවා පහළට arrow key එකක්. මම එතන click කළා always move message from Microsoft account teams. දැන් මම මේ account teams එක මම මෙතන මේ mail එකක් උඩ click කරලා තියෙන හින්දා තමයි ඒක එතන පෙන්වන්නේ. මම වෙන mail එකක් උඩ click කළා මම මෙතනට ගිහලා click කරලා තියෙම් පෙන්වන්නේ මොකද කියලා අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් මම මෙතන ගිහලා දැන් මෙතන තියෙන අසන් IT අසන්ත කියලා. right right අපි දැන් Microsoft එක උඩ click කළා. මම කරන දේ always move to message from Microsoft account teams click කරා. ඊට පස්සේ මගේ මේ විදිය rule alert එක එනවා. දැන් මෙතෙන්දි වෙන්නේ මේ අලුතෙන් එන mail සහ දැන් මෙතන අපේ receive වෙලා තියෙන mail ඔක්කොම මේ folder එකට move වෙනවා. එහෙනම් මෙතන මේ මගේ mail එකේ මේ inbox එකෙන් තමයි මෙතන click කරන්න. click කරපුවා මගේ අවශ්‍ය කරන folder එක select කළා. ඕකේ කරන්න ඕනේ. ඕකේ කරපු ගසම මෙතන තිබ්බේ මේ mail ටික ඔක්කොම move වෙනවා මේ Microsoft කියන එක ඇතුළට. folder එක Microsoft එකෙන් එන email ටික විතරයි move වෙන්නේ අපි දුන්න rule එකට. දැන් mail ටික මේවම තියෙනවා. තව එකක් අපිට කරන්න පුළුවන්. දැන් මට ඕන නම් මේකේ දැන් මේ මේ IT අසන්ත කියන එකේ තියෙනවා meeting outlook meeting කියලා. තව test skill එකක් තියෙනවා. hi කියලා තියෙනවා. ඉතින් අපිට මේකෙන් මට IT අසන්ත එකේ meeting කියන ටික විතර මේ IT අසන්ත කියන ෆෝල්ඩ එකට මට subject එකක්, ඒ කියන්නේ ඊමේල් එකයි සබ්ජෙක්ට් එකයි දෙකෙන්ම තෝරලා ඒ මීටින් ආයිකියසන්ද මීටින් කියන මේල් ටික විතරක් මේ ෆෝල්ඩර් එකට යන්න. ඒ කියන්නේ අපි මේ ක්‍රියේට් කරලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළට යන විදිහට අපි රූල් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මෙතෙන්දී අපි කරන්න ඕනේ මෙතන ගිහලා රූල්ස් වලට ගිහිල්ලා අපි ක්‍රියේට් කරන්න ඕනේ රූල් එක. දැන් මම මෙතන ආයිකිය ඉස්සලා මෙතන ආයිකියසන්ද මීටින් කියන උඩ ක්ලික් කරත් එහෙම ලේසියි. ඒතකොට අපිට මේ මොනවක චේන්ජ් කරන්න සිලෙක්ට් කරා ගන්න පුළුවන්. මෙතන ක්‍රියේට් රූල් ගිහිල්ලා දැන් එතකොට සබ්ජෙක්ට් එක පෙන්නන මීටින් කියලා. හරි. ඊට පස්සේ අපිට මෙතෙන්දි from IT අසන්ත කියන තැන ටික් එකක් දාගන්න. ඊට පස්සේ සබ්ජෙක්ට් එකට දාගන්න
ක්ලික් කරගන්න සබ්ජෙක්ට් එකේ ටික් කරගන්න. ඊට පස්සේ මේ මේල් එක කාටට සෙන්ඩ් කරන්න ඕන නම් අපි ඒ කාට සෙන්ඩ් කරන්න ඕන කියන එක අපි ඒකට මෙතන සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ අනිත් සිලු දෙම ඩිෆෝල්ට් විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපි සිලෙක්ට් කරන්න ඕන ෆෝල්ඩර් එක මොන ෆෝල්ඩර් එකට මේ අයිටම්ස් ටික මූව් වෙන්න ඕන කියලා. මම මෙතන තියෙන සිලෙක්ට් ෆෝල්ඩර් කියලා මම එතන ගිහලා ක්ලික් කළා. මම මෙතන ITS අන්තිකින් තැන ක්ලික් කළා ඕකේ කරනවා. ඊට පස්සේ මෙතන ඕකේ කරන්න. ඊට පස්සේ ආනෝ the rule ITS අන්ත has been create run this rule now on message already in the current folder. දැන් තියෙන මැසේජ් එක අලුතෙන් තියෙන මැසේජ් ටික ඔක්කොම යන්නද කියලා අහනත් මෙන්න ටික් එක දාලා ඕකේ කරන්න. ඊට පස්සේ දැන් බලන්න මේක ITS අන්තේ අනිත් මේල් ටික තියෙනවා. අර මීටින් කියන මේල් ටික විතරයි මේක ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. දවකට තියෙනවා අපිට සම්පූර්ණ මේල් එක කියන්නේ අපි හිතමු ඊමේල් එක සම්පූර්ණ මේ ඊමේල් එකේ තියෙන මේල් ටික අපිට ක්‍රියේට් කරලා ෆෝල්ඩර් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තෝරගන්න පුළුවන් මේන ඊමේල් එකේ මේ සබ්ජෙක්ට් එක ටික විතර මේ ෆෝල්ඩර් එකට යන්න ඕන කියලා අපි ක්‍රියේට් කරන ෆෝල්ඩර් එක ඇතුළට යන්න ඕන කියලා. දැන් මේ එකම දේ අපිට හදිස්සි වුණා අපිට මේ රූල් එක අයින් කරා ගන්න ඕන නම් අපිට පුළුවන් ඒකේ රූල් එක ඩිලීට් කරා ගන්න. එතන මොඩිෆයි කරා ගන්න ඕන රූල් එක අපිට මොඩිෆයි කරා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි රූල් එක ඩිලීට් කරා කියලා අපි මේ බොක්ස් එක කියන්නේ අපි මේ හදලා තියෙන ෆෝල්ඩර් එක ඇස්සේ තියෙන මේල්ස් ටික ඩිලීට් වෙන්න. ඒක හොඳට ඔකට මතක තියාගන්න. එහෙනම් අපි මෙතන ගිහලා කොහොමද අපි බලමු ෆෝල්ඩර් එක මේ රූල් එක ඩිලීට් කරාගන්නේ. හරි මොඩිෆයි කරා. එහෙනම් මේ රූල් එකෙන් දැන් ගිහලා ක්ලික් කරන්න. ක්ලික් කරලා තියෙනවා මැනේජ් රූල් and alerts කියලා. එතන ක්ලික් කරන්න. එතකොට මෙතෙන්ද අපි රූල්ස් දෙකක් ක්‍රියේට් කරලා තියෙනවා. මේ ක්‍රියේට් කරපු රූල් දෙක මෙතන අපිට පෙන්වෙනවා. ඊට පස්සේ තියෙන new rule අපිට අලුතෙන් රූල් එකක් කරන්න පුළුවන් හදනවා නම් අපිට මෙතන new ගිල්ල කරන්න පුළුවන්. දැන් මෙතන මේ ITS අන්ත කියන රූල් එක මොනවද apply වෙලා තියෙන්නේ? ඒකේ තියෙන අපිට from ITS අන්ත and with meeting in the subject move to ITS අන්ත folder කියලා ඒකේ තියෙනවා. සඳහන් වෙලා අපිට මේ විස්තර මේ folder එක මොකක්ද? දැන් මේක අතතේ from Microsoft move the Microsoft folder. ඒක Microsoft account team එකෙන් එන ඔක්කොම Microsoft account team folder එකට Microsoft folder එකට change move වෙන්න කියලා තමයි අපි rule එක create කරලා තියෙන්නේ. දැන් අපි මෙතන තියෙන change rule කියලා. මෙතන change rule එකෙන් දැන් click කරලා අපි ඕන මේ එකට change rule ගිහලා එතන අපිට ඕනම් rule එක මොකක් හරි modify කරගන්න edit rule and settings ගිහලා අපිට ඒ rule එක අපිට ඕන දෙයක් change කරගන්න පුළුවන්. අපි ටූල් එක ඩිලීට් කරන්න ඕන. දැන් මම මෙතන මේ ITS තියෙන මේකේට අපි ඩිලීට් කරනවා. මම මෙතන රූල් එක සිලෙක්ට් කරලා අපිට ඕන කීතර සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න. දැන් මෙතන ඩිලීට් රූල් ITS අන්ත yes okay apply කරලා okay කරත් හරි okay apply okay හරි දෙකෙන් එකක් කරන්න පුළුවන්. සාමාන්‍ය apply කරලා okay මම මෙතන දී okay කරා කෙලින්ම. දැන් මම මේ ITS අන්ත කියන එක ඇතුළට ගියා. අපේ ඒ ITS අන්ත කියන එකේ තියෙන මේල්ස් ටික ඇතුළේ තියෙන ටික තියෙනවා. ඒක මේල් එකක් කිසිම දෙයක් මැකිලා නැහැ. ඒක ඔකට තේරෙන්නේ කොහොමද අපි රූල් එකක් Outlook එක ක්‍රියේට් කරගන්නේ කියලා. ඒ රූල් එකක් ක්‍රියේට් කරගෙන කොහොමද ඒ එන මේල් කොහොමද ඊමේල් එක සම්පූර්ණයෙන්ම ෆෝල්ඩර් එකට මූව් කරනවද නැත්නම් අපිට ඕන ඒ මේල් එක ඕන සබ්ජෙක්ට් එක අපිට ඕන සබ්ජෙක්ට් එක විතරක් ඕන නම් ඒ සබ්ජෙක්ට් එකෙන් තෝරලා ඒ මේල් ටික විතරක් ඒ ෆෝල්ඩර් එකට ඇතුල්ට් කරන්න ඕනද කියලා ඔකට අද අපි පැහැදිලි කරා. ඉතින් ඒකෙන් ඔකට හොඳ දැනුමක් එනවා කොහොමද රූල් එකකින් අපිට තියෙන වාසිය මොකද අපිට ඒතර මේල් ටික වින් කරලා ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියාගන්න පුළුවන්. ඒතකොට අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන් අපිට හොයන්න ලේසි. ඒක තමයි මෙතෙන්දී අර අපි රූල් එක නැත්නම් අපිට එන්න මොකද එකින් එක අපිට මූව් කරන්න වෙනවා. අපි දැන් මේ ෆෝල්ඩර් එක අස්සට වුණා අපි මේ right button එක click කළා ඊට පස්සේ folder එක create කළා අර විදිහට ඊට පස්සේ අපිට මෙතන move ගිහිල්ලා අපිට folder එක select කරන්න. නමුත් අපි මේ rule එක create කරපුවම වෙන්නේ මොකද? දැන්ට තියෙන mails ටික සහ අලුතෙන් එන mails ටික ඔක්කොම මේ folder එක තුල තමයි යන්නේ. එහෙනම් අපි ඊළඟ දවස් අපි මුණ ගැහෙනවා outlook lesson number 6 එකෙන්. අපි එදාට කතා කරනවා කොහොමද
PSD file එක damage වෙලා තියෙනවා නම් ඒක අපි repair කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ lesson එකෙන් බලමු. එහෙනම් මෙතෙක් අයිතිවාසන්ත YouTube channel එකට subscribe වෙලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. අලුත් video එකක් upload කරන විගසම කට්ටියට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක අලුත් video එකකින් අපි මුණ ගැසෙමු. නැවතත් ඔබ මුණ ගැසෙන්නේ IT අසන්ත YouTube channel එකෙන්. අද අපි කතා කරන්න යන්නේ Outlook එකේ PSD file එක damage වෙලා තියෙනවා නම් කොහොමද ඒක repair කරගන්නේ කියලා. එහෙනම් ඊට කලින් මෙතෙක් IT අසන්ත YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. අලුතෙන් video එකක් upload වුණු විගසටම ඔබට දැනගන්න පුළුවන්. එහෙනම් මුලින්ම මම Outlook ke open karno, balum open karadi, mage PSD file leka, tiene account kar mama choice karam, mama open karno, ketar balum damage la tieno na, apde kohman repair karepam passe, mekan nata yata tate da patte na kila balum, enam mulim mama dang open karno kate penan de, reka, mama dang Outlook ke open karno, my taskbar ge, ito pas mama මෙතන PSD එන් කියලා මම PSD file එක හදලා තියෙන එක තියෙනවා. දැන් මෙතෙන් මට message එකක් එනවා. Cannot start Microsoft Outlook, cannot open your Outlook window. There's a set folder cannot be open error have been detected in the file. දැන් මගේ file එක තියෙනවා document අස්සේ Outlook file වල mail එක තියෙනවා PSD file එක පෙන්ලා තියෙනවා කොහෙද location එක තියෙන්නේ කියලා. එහෙනම් මම ඉස්සෙල්ලාම මෙතින් ලොකේෂන් එක මම ෆයිල් එක මම තින් දැන්ට යනවා. ඩොකියුමන්ට් වලට ගිහිල්ලා ඩොකියුමන්ට් වල Outlook අස්සේ තමයි මේ තියෙන ෆයිල් එක තමයි damage වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ ෆයිල් එක repair කරනවා. අපි මේක repair කරන්න යන්න ඕනේ මුලින්ම Outlook එකේ ෆයිල් repair කරන් තියෙන අපේ වෙනම exe ෆයිල් එක. අපි ඒ ෆයිල් එක මොකක්ද කියලා බලමු. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම රිපෙයා කරන්න කලින් මේ ෆයිල් එකේ කොපි එකක් කෝ කරත් අපි අයින් කරා ගන්නවා. එහෙනම් මම මේ කොපි කියන එක සිලෙක්ට් කළා. මම මෙතනම new folder එකක් හදලා මම මේ clear නම් කොපි කියලා මම මේ ෆයිල් එක කොපියක් දා ගන්නවා. මොකද මගේ දැන් original ෆයිල් එක කොපියක් මෙතන තියෙන මේ damage වෙලා තියෙන මේක නමුත් මම මේ කොපියක් කෝ කරත් මගේ මම safety එකට මේක folder එකක් හදලා ඒක දාගත්තා safety එකට. එහෙනම් මුලින්ම අපි දැන් කරා කොපියක් දාගත්තා. ඊට පස්සේ අපි මේක repair කරන්න ඕනේ. මේ repair එකත් අපිට අවශ්‍ය නම් scan psd කියන exe file එක නැත්නම් මේ outlook file එක repair කරන්න. ඉතින් ඒ file එක repair කරන්න අපේ office install කරද්දිම automatically install වෙනවා. එතකොට අපි එතෙන්දී අපේ os එක කියන්නේ office එක අපි install කරද්දි 64 bit ද 32 bit ද අපි install කරද්දි අපි දැනගන්න ඕනේ මොකද්ද install කරලා තියෙන version එක. ඉතින් මම install කරලා තියෙන්නේ 64 bit. හරි. අපි එහෙනම් මෙතෙන්දී ආයෙත් ගිහිල්ලා මේ C වල තියෙන program කියලා මේ program file කියන අසත තමයි අපි යන්න ඕනේ අපේ scan psd file එක ගන්න. මොකද මගේ 64 bit හින්දා. නමුත් අපි 32 bit install කරලා තියෙනවා නම් අපි program file x86 කින් තමයි යන්න ඕනේ. මම මෙතන x86 වලට ඉස්සෙල්ලාම යන්නම් ඔකට පෙන්නන්න. මොකද ගොඩක් බොහෝ 32 bit තමයි ගොඩක් install කරලා තියෙන්නේ. එහෙම ගියතම් ආ යන්න ඕනේ ඒක ඇතුලේ Microsoft Office කින් තැන Office කියලා Office 2016 කින් තැන double click කරන්න ඕනේ. double click කරපුවාම මෙන්න මේක ඇතුලේ ආවත් තියෙනවා scan psd කියන file එක. නමුත් මගේ 64 bit install කරලා තියෙන හින්දා මට මෙතන ඒ ෆයිල් එක පෙන්වන්නේ නැහැ. එහෙනම් මේ 32 bit විතරක් install කරලා තියෙන කට්ටිය යන පාත් එක තමයි මම පෙන්වන්නේ. දැන් 64 bit install කරලා තියෙන program file
ඒ විදිහම Microsoft Office Office 16 මේ Office 16 වකට Office 15 තියෙන්න පුළුවන් 14 තියෙන්න පුළුවන් ඒකත් 2010 නම් 14 2013 නම් 15 2016 නම් තමයි 16 කියලා තියෙන්නේ ඒ ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙනවා scan PST කියන ෆයිල් එක අපිට S අකුර ටයිප් කරලා තමයි S වලින් තියෙන ටික පෙන්වනවා මේ තියෙන මෙන්න මේ ෆයිල් එක තමයි scan PST කියන ෆයිල් එක මේ ෆයිල් එක අපි double click ලා open කරගන්න open කරද්දී normally යන අපේ outlook folder එකට යනවා එහෙම හදිස්සියේ පෙන්වෙන්නේ නැති වුණත් අපිට මෙතන browse කියන button එක click කරලා අපිට කොහෙද තියෙන්නේ මම මුලින්ම කොහෙද අපේ ෆයිල් එක තියෙන්නේ ඒ ෆයිල් එක තියෙන location එක හරියට දීලා open කරගන්න ඕන මම දැන් document outlook ෆයිල් එක open දැන් browse කරපුවන් පස්සේ අපිට පෙන්වන මේ ෆයිල් එක ඊට පස්සේ අපිට තියෙන මෙතන start කියන button එක click කරන්න ඊට පස්සේ මේක stage යනවා 1 to 8 කියලා මෙතෙන්දී ඔකට මතක තියාගන්න ඕනේ මේ stage යද්දී එකක් තමයි ඔයාලා ෆයිල් එකේ තියෙන විශාලත්වයත් කාලේ ගත වෙනවා වැඩි ඒකින් දෙකට කලබල වෙන්න එපා මගේ මේක ෆයිල් එක පොඩි PSD ෆයිල් එකකින් තමයි මේක මෙන්න ආවේ ඊට පස්සේ මෙතන ඊට පස්සේ ඊළඟ box එක එනවා මේ repair කරන tool එක එන්නේ මේ repair කරන tool එක මේක පෙන්වන මේක ඇතුළේ මගේ ෆයිල් එක ඇස්සේ තියෙන outlook PSD ෆයිල් එක ඇස්සේ කොච්චර folders තියෙනවද ඒ වගේම කොච්චර ෆයිල්ස් තියෙනවද කියලා ඒක මම පෙන්වන මෙතන make backup or scan before repairing මට ඕන මෙතන මේ ටික් එක මම අයින් කරනවා මම මේ ටික් එක අයින් කරාගන්නේ නැත්නම් මෙතන මේ බෑකප් එකක් හදාගන්න ෆයිල් එක ලොකු නම් කාලයක් යන එක තමයි මම අර කලින්ම මුලින්ම කොපියක් මම දාගත්තේ වෙනම ෆෝල්ඩර් එකකට කොපියක් දාගත්තේ ඒකෙන් තමයි මෙතන ටික් එක අයින් කළා මම මෙතන මේ repair කියන බටන් එක උඩ ක්ලික් කරනවා දැන් ක්ලික් කරපුවම මේක repair complete කියලා ආවා මේක repair complete කියලා ඉක්මනින්ම පෙන්නේ මගේ ෆෝල්ඩර් එකේ ඒ තියෙන ෆයිල් එක කුඩා නිසා තමයි කාලේ ඉච්චර ගත වුණේ නැත්තේ නමුත් ඔයාලගේ ලොකු එකක් නම් ෆයිල් එක ඒ කාලේ ගත වෙනවා වැඩි. ඒක මේ repair කරනකන් ඉන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ එකපාර repair කරලා සමහරට හැදෙන්නේ නැහැ. එහෙමනොත් අපි දෙසරක් විතරම repair කරන්න ඕනේ. Browse ගිහිල්ලා ෆයිල් එක open කරලා start ගිහිල්ලා බැකප් මාක ගයින් කළා ආය රිපෙයා දෙන්න ඕන කම්ප්ලීට් රිපෙයා සමහර වෙලාවට 200ක් හරි 300ක් හරි ඒ දෙන ඒ කියන්නේ ෆයිල් එක විශාලත්වය තමයි මේ වෙන්නේ ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද Outlook එක ඕපන් කළා ෆෝල්ඩර් කෝස් ගන්න දැන් මම මෙතන මගේ PSD කියන එක මම සිලෙක්ට් කරා ඕකේ දැන් ඔයාලට පේනවා මගේ ෆයිල් එක ඕපන් වුණා මම පෙන්නන මෙතන ෆයිල් ගිහිල්ලා account settings ගිහිල්ලා ඊට පස්සේ මගේ මේ data file කින් තැන්ට ගිහපම මෙන්න මගේ මේ document asset එකේ මේ PSD file එක පෙන්නනවා මම මේ පෙන්න්නේ මෙතනට path එක පෙන්න්නේ ඔකට පෙන්න්නේ මේක තමයි ෆයිල් එක කියන එක අපි ඒක තමයි අපි තනින් scan කරලා repair කරේ ඒ ෆයිල් එක කිසිම damage එකක් ඒ කියන්නේ කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ ඒක ඇතුලේ තිබේවා මැකෙන්නේ මොනක්වත් වෙන්නේ නැහැ ඒක repair කරලා යා setup කරලා දෙනවා ඉතින් ඔකටද අද Outlook lesson එකේ ඔකට ඉගෙන ගත්තේ කොහොමද PSD ෆයිල් එකක් damage වුණාම අපි repair කරගන්නේ කියලා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ වලින් ඔකට තවත් ඉදිරියට ගෙන එනවා. ඉතින් ඒක නිසා මෙතෙක් ITASanta YouTube channel එක කට්ටිය subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් upload විගසම ඔකට දැනගන්න පුළුවන්. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු. ඉක්මනින්ම.